FM Bellamgala Kepavi Janata Seviyata Malasin Usas Pujjalaya Minisa ඉතින් මිනිසාට තමයි පණිවිඩය දෙන්නේ තමන් උපන් බිමත් තමන්ගේ දෙමාපියන්ව තමතක් කරන්න එපා වගේම තමන්ට සෙවන දීපු ගහ සිද බිද දමන්න එපා කියලා තමයි ඒ අරගෙන ආපු පණිවිඩයෙන් අද බැලුම් ගල පටන් ගන්න. රංගන අයබෝන් සුබදැසන චිරන්. ඔව් දැන් ඒ පණිවිඩය අපි ඔබට ලබා දුන්නට මේක කොතරම් දුරට ප්‍රායෝගිකයිද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි නැතිනම් බැලුම් ගලද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මිනිසා කියලා ගත්තාම පස්සේ මේ පරිසරයේ ඉන්න හිමිකරුවා නෙමෙයි. අපිත් මේ පරිසරයේ එක්තරා කොටසක් පමණයි. මොකද මිනිසා හැරුණාන් පස්සේ තවත් ලෝකේ මේ පෘථිවිය තුළ බොහෝ සත්ත්ව ප්‍රජාවන් ජීවත් වෙනවා. මේ හැම සත්ත්වයකටම හුස්ම ගන්න නැත්තම් වාතය සපයලා දෙන්න හේතු වෙන්නේ සහ ප්‍රධාන වශයෙන් හැම සතෙකුටම ගස් වෙන්න පුළුවන් නැත්නම් මේක සතුන් වෙන්න පුළුවන් මේ කාටත් ජලය කියන දේ අත්‍යවශ්‍යයි. ඉතින් මේ වාතය ජලය සහ ඉඳගන්න හිටගන්න භූමිය මේ සමස්තයම අපේ පරිසර පද්ධතිය. හැබැයි අපට මේ තරම් සුරක්ෂාවක් ලබා දෙන මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න මිනිසුන් විදිහට අපි මනසින් උසස්යයි කියලා සලකන පුජ්‍යලෝ විදිහට අපි මොනවද කරලා තියෙන්නේ මොනවද කරලත් කරන්න කරමින් තියෙන්නේ කියලා නැවත වතාවක් කතා බහ කරන්න කාලය ලැබිලා තියෙන්නේ. අපි එහෙම කතා බහ කරන්න කාලය ලැබිලා තියෙනවා කියලා කියන්නේම රංගන මේ පසුගිය වර්ෂ කිහිපය ගත්තාම ශ්‍රී ලංකාවේ වන ගහණය ඉතාමත් සීඝ්‍ර ලෙස අඩු වුණා. විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා විවිධ ඉදිකිරීම් නිසා විවිධ සංවර්ධන ව්‍යාපෘති සින්තා වනාන්තර එලිපෙහෙලි කිරීම් තමයි නිරන්තරයෙන් සිද්ධ වුනේ. මේකත් එක්ක මේ වෙනකොට මුළු ලෝකයේ වගේම ශ්‍රී ලංකාවෙත් ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමේ තත්ත්වයක් වර්ධනය වෙලා තියෙනවා. මේක කොයි ආකාරයෙන්ද බලපෑමක් කරන්නේ අපේ රටට අපේ දරුවන්ට කියන කාරණාව සම්බන්ධයෙන් තමයි අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කතාව ආරම්භ කරමු පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහත්මයාගේ. මේ වනගහනය අඩුවීමත් එක්කම ශ්‍රී ලංකාව මුහුණ දෙන පාරිසරික අර්බුද කොයි වගේද? විශේෂයෙන්ම ලංකාවේ වනගහනය අඩුවීම පිළිබඳව කතා කරනකොට මේ මධ්‍ය කඳුකරයේ පුරහා තිබිච්ච දැවිලි ක්‍රියාවලියත් එක්ක 1900 ගණන්වල සිට 1900 මුල් ගණන් වෙනකොට වනගහනය අඩුවීමක් සිද්ධ වුණා. ඒ අඩුවීම මේ 70 දශකයෙන් පස්සේ තීව්‍ර වීමක් වාර්තා වෙනවා. ඒ තීව්‍ර වීම වාර්තා වෙන්නේ දැවිලි කර්මාන්තයේ දින වැටීමත් එක්ක මධ්‍ය කඳුකරයේ පුරහා තිබිච්ච වන ආවරණයක් සහිත එහෙම නැත්නම් දැවිලි සහිත භූමි හායනස ලක් වෙලා පාරිසරික සේවාවන් අවම මට්ටමට පරිවර්තනය වෙලා සෝදාපාලු වැඩිවීමක් වගේ දෙයක් එක්ක මේක සිද්ධ වෙනවා. ඒත් එක්කම 70 දශකයෙන් පස්සේ ඇතිවෙච්ච ප්‍රධාන සංවර්ධන ව්‍යාපාරය වෙන මහවැලි සංවර්ධන ව්‍යාපාරයත් එක්ක වියලි කලාපයේ සහ රැව්වාසිතව තිබිච්ච ප්‍රදේශයන් වල විශාල වනගහනයක් ඉවත් වුණා මේ මහවැලි සංවර්ධන ක්‍රියාදාමයත් එක්ක. ඒ වගේම මේක ඊට පෙරත් මේ සංවර්ධන ක්‍රියාවලියත් එක්ක වනගහන අඩුවීමක් සිද්ධ වුණා. මේ වනගහනයේ අඩුවීම ප්‍රතිශතයක් ඉදිරිය ගත්තාම 1950 ගණන් වල 40 ගණන් වෙනකොට ලංකාවේ වනගහනයේ 50% පමණ තිබිච්ච එක 20%කට ඒ වගේම 16%ක් විතර දක්වාම මේ වනගහන මේ සංවර්ධන ක්‍රියාවලිය සහ පන්සි භූමි පරිභෝජනයත් එක්ක සිද්ධ වෙලා තියෙනවා. දවසෙන් දවසම සිද්ධ වුණේ ලංකාවේ වනාන්තර පද්ධතිය එන්නෙන් හායනයට ලක් වුණා. විවිධ සංවර්ධන ව්‍යාපෘති වෙන්න පුළුවන්. එමත් නැත්නම් රටේ ජනගහනයේ වැඩිවීම ආදී විවිධාකාරයේ හේතු සාධක මත මේ වනාන්තර ගහනය එන්නෙන්ම අඩුවෙමින් පැවතුණා. ඉතින් ඒ වෙනුවෙන් අපි පුජ්‍යලයක් වශයෙන් තමන්ට මොකක්ද කරන්න පුළුවන් සහ මාධ්‍ය ආයතනක් විදිහට අපිට මොකක්ද කරන්න පුළුවන් කියලා අපි පූර්වාදර්ශයක් ලබා දුන්නා. ඔබට අපට මතකයි අපි මේ වසර ආරම්භයේදීම අපි ව්‍යාපෘතියක් ආරම්භ කරා සිංහරාජය සහ කන්නෙලි යාකන වනාන්තර කොරිඩෝව නිර්මාණය කරන්න ඔබත් දායකත්වය ගන්නවා කියලා. අපේ දායකත්වයේ මත මේ වෙනකොට මොරව කලපලාදෙනිය රඹුකන ග්‍රාමයේ මේ වනාන්තරය ඉදි කරලා තියෙන්නේ. ඒ සියලු ගස් සිටුවා අවසන් වෙලා තියෙන්නේ. අපෙන් මේ දායකත්වය ලබා දුන්නු සහ මේ කටයුත්තට සම්මාදම් වුණු සම්මාදම් වෙන්න කැමති බොහෝ දෙනෙක් අපෙන් නිතර නිතර අහන කාරණාවක් මේ ව්‍යාපෘතිය ඊළඟ අධ්‍යයනය කොයි කාලද පටන් ගන්න කියලා. අපි ඒ කටයුතු සැලසුම් කරමින් තියෙනවා. මොකද මේ පළවෙනි අධ්‍යයනයේ අපි මේ ගස් සිටුවා අවසන් කරලා මේ වන විට ඒ අදාළ ගස් අංකනය කරමින් තියෙනවා. ඔබට පරිගණක කරහා දත්ත තුනතුළු ලබා දීමේ කටයුතු මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙන්නේ. ඉතින් අපි මාධ්‍යයක් විදිහට ඔබවත් දායක කරගෙන එක පියවරක් හෝ තැබුවා. මොකද ලංකාවේ සමස්ත මේ වනගහන එන්න එන්න හානි වෙන මේ වනාන්තර පද්ධතියට අපිට 0.01ක්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ වනාන්තර ගහනේ 0.01ක් කියලා කියන්නේ හෙක්ටාර 65,000ක ප්‍රමාණයක්. ඉතින් අපි කොයි තරම්නම් ගස් හිටවන්න ඕනේද මේ පරිසර පද්ධතියට දශමයකින් හෝ වෙනසක් කරන්න දායකත්වයක් ලබා දෙන්න දායකත්වයක් ලබා දෙන්න. ඒ නිසා තමයි අපි net fm බැලුම් ගල විදිහට ජාතික නාලිකාව විදිහට එක පියවරක් තබලා ඔබවත් මේ ගමන එක් කරගෙන යන්න උත්සාහ කළේ. ඉතින් ඒ ගමනට ආපු ඔබට අපි තවදුරටත් ආරාධනා කරනවා මේ
වනාන්තර නිර්මාණය කරන්න. මොකද තනි තනිවෙන් ගහක් හිටවනට වඩා වඩාත්ම වැදගත් වෙන්නේ වනාන්තර පද්ධතියක් විදිහට කිසියම් ප්‍රදේශයක වනාන්තරයක් නිර්මාණය කරනවා. මේ කටයුතු වලට ඉදිරියේදීත් ඔබට දායක වෙන්න කියලා ආරාධනා කරන අතරමාරේ මේ ශේෂ්ත්‍රය පිළිබඳව තවත් බොහෝ පුළුල් පරාසයක් තියෙනවා. අපිට තව කතා බහ කරන්න. ඔව් රංගන, දැන් අර රංගන කිව්ව කාරණා වගේ අපි නාලිකාවක් විදින මාධ්‍ය ආයතනයක් විදිහට වනාන්තර ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා. වනාන්තර වැවීමේ කටයුතු ආරම්භ කළා. හැබැයි අපි දකින්නවා විවිධ පුද්ගලයෝ විවිධ පාර්ශ්ව යම් යම් මට්ටමින් මේකට දායකත්වයක් ලබා දෙනවා. තමන්ගේ නිවසේ පැලයක් සිටවලා, තමන්ගේ ප්‍රදේශයේ පැලයක් සිටවලා එහෙම යම් යම් ආකාරයෙන් දායකත්වයක් ලබා දෙනවා. හැබැයි ඊට වඩා වැදගත් වේවි අපිට පුළුවන් නම් මේ වනාන්තර වැවීමේ කටයුත්තට මේක සමස්තයක් විදිහට සමාජෙම එකතු වෙලා යම් දායකත්වයක් ලබා දෙන්න පුළුවන් නම් අපි හිතනවට වඩා වේගෙන් අපේ වනාන්තර ගහණය, අපේ වන වැස්ම වැඩි කර ගැනීමේ හැකියාව අපිට ලැබේවි. ඒක තමයි මේ අවස්ථාවේදී කළ යුත්තේ. මොකද මේ වනාන්තර එලිපෙලි වීමත් එක්කම ගෝලීය උෂ්ණත්වය ඉහළෑමත් එක්කම එහි බලපෑම ක්‍රමක්‍රමෙන් අපිට ලැබෙමින් පවතිනවා. අපි කරපු මේ කතාබහේදී පරිසරවේදී ගායන ජයතිස්ස මහත්මයා තවදුරටත් කරුණු පැහැදිලි කිරීමක් කළා. අපි මෑත කාලයේ තියෙන උදාහරණයක් විතර ගත්තොත් කියන්න පුළුවන්, කළුගඟ මොරගහකන්ද ජලාශයේ පමණක් මහවැලි ජෝඩියේ තිබිච්ච දුම්මර වනපෙත නකල්සෙන්ජකේ සහ පස්කම්ම වනාන්තරයේ තිබිච්ච පරිවාරක වනාන්තර හක්කර 10000කට වැඩි ප්‍රමාණයක් එලිපෙලි කරලා ඒ ජලාශ දෙක සහ ඒ තියෙන ඒ පසුතල පහසුකම් සඳහා එලිපෙලි කරලා ඒ සංවර්ධන කටයුතුලෙම වුණා. ඒත් එක්කම මේ වෙන විටත් හඳුනාගෙන තියෙනවා මහවැලි ජෝඩි ප්‍රදේශයේ තියෙන දුම්මර වනපෙතට ආසන්න රාජ්‍ය වැවිලි අංශයන් සතුව හක්කර 21000ක් විතර පමණ තියෙනවා. මේ වෙනකොට තේවගාවේ සායටපත්තු භූමි ප්‍රමාණයක්, මේ භූමි ප්‍රමාණය නැවත හිලව් වනවගාවක් සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. මේ පිළිබඳව අපි විශේෂ අවධානයක් මේ රටේ ප්‍රතිපත්ති දායකින්ද සහ මේ රටේ සංවර්ධන සැලසුම් කරන්නටත් ඒ වගේම මේ රටේ ජාතියටත් මේ පිළිබඳව අවධානය යොමු කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරන්න කැමතියි. චිරන්, පසුගිය සතිය වෙනකොට එක්තරා වාර්තාවක් එළි දැක්වුණා. ඒ වාර්තාවේ සඳහන් වුණු කාරණාව තමයි කොළඹ නගරයේ තියෙන ඉහළ මේ වාතාශ්‍රය තුළ දූබලේ අංශු ගහණය ඉතාමත්ම අධික වෙලා තියෙනවා. මේ පරිසරයේ පවත්නා මට්ටමට වඩා ඉතාමත්ම හානිකර ආකාරයෙන් පරිසර පද්ධතියේ වගේම මේ ඉන්න මිනිසාගේ එදිනෙදා දෛනික ක්‍රියාකාරකම් වලට සරලවම ගත්තොත් එීම හුස්ම ගන්න මේ කොළඹ නගරයේ හොඳ නැහැ කියලා සමීක්ෂණ වාර්තාවලින් තහවුරු වෙලා තියෙනවා. ගෝලීය උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා වගේම මේ පරිසරයේ අන්තර්ගත වෙලා තියෙන දූබලි අංශු ප්‍රමාණය, අහිතකර අංශු ප්‍රමාණය ඉතාමත්ම අධික වෙලා තියෙනවා මේ මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් විදිහට. ඒක බලපෑම එල්ල වුණේම රංගන ඉන්දියාවේ දිල්ලි නුවර පැවතිච්ච අර්බුදකාරී තත්ත්වයක් එක්ක තමයි මේ බලපෑම ලංකාවට තිතුනේ. කියන්නේ වෙන රටක මිනිස් ක්‍රියාකාරකම් නිසා යම් හානියක් සිද්ධ වෙනවා නම් ඉන් බොහොම පැහැදිලි ලංකාවේ වාසය කරන අපිටත් එහි බලපෑම ඇතිවෙනවා. ඉතින් අපි සමස්ත රටක් විදියට ලෝකයක් විදියට මේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා යම් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි කියන කාරණාව තමයි රංගන මේ කාරණා වලින් පැහැදිලි වෙන්නේ. සබදා මැදින මැදස්ථානයේ සම්බන්ධීකාරක වෑකඳවල රාහුල ස්වාමීන් වහන්සේ මේ කාරණාව මනාලෙස පැහැදිලි කළා. විශේෂයෙන්ම කාබන් ඩයොක්සයිඩ් උදා ගන්න එකම ස්වභාවික යාන්ත්‍රණය බවට පත් වෙන්නේ මේ ශාක. එතකොට ශාකාවරණයේ ඉන්න අඩු වෙනවා කියලා කියන්නේ කාබන් විමෝචනය කරන ප්‍රතිශතයේ පරිසරය තුළදී වැඩිවීමත් එක්කලා ගෝලීය උණුසුම ඉහළ යෑමේ තත්ත්වය ඉතාමත් පැහැදිලි. ලෝකේ පුරාම මේ රටාවක ගෝලීය උණුසුම ඉහළ ගිහිල්ලා කියලා. එතකොට ඒ ගෝලීය උණුසුම ඉහළ යන එක හේතුවක් තමයි මේ වනාන්තර ප්‍රමාණය අඩුයි. ලෝකේ වනාන්තර ප්‍රමාණය වගේම මේ වෙනකොට ලංකාවෙත් මේකට පැහැදිලි දායකත්වයක් සපයමින් තියෙනවා ගෝලීය උණුසුම ඉහළ නැන්දා. ඒක නිසා අද දවසේ වෙද්දී ලෝකෙම්ම දේශපාලනික විපර්යාස වැඩිම රටවල් අතරේ ලංකාව දෙවන ස්ථානයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ ශාකාවරණය අඩු වෙනවා කියලා කියන්නේ පෙරලා සිද වෙන ක්‍රියාදාමය තමයි. ජෛව විවිධත්වයට බරපතල හානියක් සිද වෙනවා. විවිධත්වය හානි සිද වෙන හැම වෙලාවකදීම සිද වෙන කාරණාව තමයි වනාන්තර තුළ ඉන්න සතුන් ගම් වටින් පටන් ගන්නවා. ඒ වනාන්තරවල ඉන්න සත්තු ගම් වැදීමත් එක්කම රංගන තවත් ගැටලුකාරී තත්ත්වයන් බොහෝමයක් මේ වෙනකොට අපේ සමාජය, අපේ පරිසරය අපිට එදිනදා දකින්න අහන්න ලැබෙන සිද්ධීන් බවට පත් වෙලා තියෙනවා. දැන් කැලේ කැපුවට පස්සේ කැලේ දුපු සත්තුන්ට තමන්ගේ වාසස්ථානේ නැති වෙනවා. එතකොට උන්ට ආහාර ටික තමයි ප්‍රධාන අවශ්‍යතාවය වෙන්නේ. ආහාර ටික හොයාගෙන ගමට එන්න සිද්ධ වෙනවා. ගමට ආවම පස්සේ ගමේ තමයි ගොවිතැන් ටික තියෙන්නේ. ඉතින් ගොවිතැන් ටිකත් මූලිකව වන අලින් හෝ වන සතුන් විනාශ කළාට පස්සේ ඒ සත්තුන්ටත් දැන් ඒ වගාවන් වල තියෙන අස්වනු නෙලා ගන්න විදියක් නැහැ. ඒ අස්වනු කන්න විදියක් නැහැ. එතකොට ඔවුන්ට කන්න වෙලා තියෙන්නේ මේ මිනිස්සු පරිභෝජනය කළා ඉවත දාන පොලිතින් සහ ප්ලාස්ටික් ටික. කැලිකසල ටික. එතකොට මෙන්න මේ කැලිකසල ටික නැත්තම් මේ පොලිතින් ප්ලාස්ටික් වගේ සතුන්ගේ මිනිසුන්ගේ හෝ වෙනත් සතුන්ගේ ශරීරයට අහිතකර දේවල් ටික ශරීරගත වීම තමයි નિરાයාසයෙන් සිද්ධ වෙන්නේ. එතකොට ඒ தত্ত্বය කොයිතරම් නම් දුරට බැලරුම්ද කියලා අපිට දැනෙනවා මේ මියගිය සතුන්ගේ
දේහයන් පරීක්ෂා කළාට පස්සේ මරණ පරීක්ෂණ කළාට පස්සේ ඒ ශරීර අභ්‍යන්තරයේ බොහෝ ලෙස පොලිතින් ප්ලාස්ටික් දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. ඒක තමයි අපිට භෞතිකව පේන්න තියෙන දේ. හැබැයි මිනිසාවන ඔබ අපට නොදැනීම අපි දන්නේ නැතුවම අංශු විදිහට අපේ ශරීරයට මොනතරම් මේ දේවල් අන්තර්ගත වෙලා තියෙනවද සහ ඒවායේ බලපෑම කොච්චරක්ද කියලා අපිට එකපාරටම දැනෙන්නේ නැහැ. ඒවා දවසින් දවස ටිකින් ටික අපේ ශරීර පද්ධතියට සිද්ධ කරන හානි පිළිබඳව ඒවා ඉතින් හරියටම හොයාගන්න ටික කාලයක් යාවි. ඔව් රංගන දැන් අර කලින් කිව්ව කාරණා වගේම දැන් අපි දැක්ක පසුගිය කාල සීමාවේදී ශ්‍රීපාද රක්ෂිතය ගත්තම මේ අඩවිය ගත්තම කුණු කඳු නායෑමේ තත්ත්වයක් දක්වා තත්ත්වේ වර්ධනය වුණා. මොකද මේ ශ්‍රීපාදේ වඳින්න යන සදහැවතුන් බැතිමතුන් කොයිතරම් දුරට ප්ලාස්ටික් වතුර බෝතල් කැලිකසල අරන් ගිහලා ඒ අඩවි භූමියේ බැහැර කරලා ආවද? ඒ තත්ත්වේ කොච්චර වර්ධනය වුණාද? ඒකත් එක්ක ඇතිවෙච්ච පරිසර අවදානම කොයි වගේද? මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් ගොඩක් ඇති වුණා. සාමාන්‍යයෙන් ඔය ප්ලාස්ටික් බෝතලයක් ගත්තාම පස්සේ නැත්තම් පොලිතින් ගත්තාම පස්සේ චිරන් මේ පරිශ්‍රණ මගින් තහවුරු වෙලා තියෙනවා. මේවා අවුරුදු 400කට 500කට වඩා වැඩි කාලයක් යනවා දිලාපත් වෙන්න. ඒ අවුරුදු 400-500ක්ම මේ පරිසර පද්ධතියේ තමයි මේ පොලිතින් ප්ලාස්ටික් ගැවසෙන්නේ. අන්නේ ගැවසුම් කාල සීමාව තුළ අතිවිශාල හානියක් පරිසර පද්ධතියට සිද්ධ කරනවා. ඉතින් මේ අවුරුදු 4-500 කවුරුත් හිතන්නේ නැහැනේ මම මේ වතුර වීලා විසි කරන බෝතලය තව අවුරුදු 500ක් යනකොට. ඒ කියන්නේ පුජ්‍යලෙග්ගේ ජීවිත කාලය වගේ තවත් 8 ගුණයක් 10 ගුණයක් විතර එහා කාල සීමාවක්. ඉතින් එච්චර කල්යාවිද මේ බෝතලයක් දිලන්න කියලා කවුරුත් නිකමටවත් හිතලා බලන්නේ නැහැ. ඉතින් අන්න ඒ වෙන්නේ සිතුවිල්ලක් ඇති කරගන්න. නැත්තම් අපේ මිනිසුන්ගේ මේ පිළිබඳව විඥානයේ යම් කිසි ආකාරයක දියුණු කරන්න, ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කරන්න එහෙම කළේ නැතිනම් වෙන්නේ මේ කුණු කඳු එන්න එන්නම අපිට වඩා උස යනවා එන්න එන්න. ඒ කුණු කඳු අපේ ඇඟට පාත් වෙලා මීතොට මුල්ලේ වගේ අපේ මිනිසුන්ගේ ජීවිත දේපල විශාල වශයෙන් හානි කරන තවදුරටත් මේගොල්ලන්ට පුළුවන්කම තියෙවි. අපි මේ ශ්‍රීපාද රක්ෂිතය ඇතිවෙච්ච කාරණාව සම්බන්ධයෙන් කතා බහ කළා වනසත්ව අඩවි ආරක්ෂක නල්ලතන්නේ අඩවි වන කාර්යාලයේ ප්‍රභාෂ් කරුණාතිලක මහත්මයාත් එක්ක. අපි සංචාරය කරලා බැලුවා සිරිපා අඩවිය ආශ්‍රිතව පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන්. කොහොමද වර්තමානයේ වන විට මේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය කොහොමද සිරිපා අඩවිය තුළ ක්‍රියාත්මක වෙන්නේ? පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය නිසා රක්ෂිතයට ලොකු ඩැමේජ් පසුගිය වකවානුව තුළ සිද්ධ වුණා. විශේෂයෙන් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ නායෑමකට ලක් වුණා පොලිතින් කන්දක් ශ්‍රීපාද මාර්ගයට. ඒ තුළින් රක්ෂිතයට විශාල හානි පැමිණුණා. ඊටස් අපි තීරණය කරා රක්ෂිතය තුළ විශේෂයෙන් සීතගඟුල සිට ඉදිකඩු පහන් දක්වා දැඩි සංවේදී කලාපයේ සියලු පවිත්‍රකාර කටයුතු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඍජු අධීක්ෂණ යටතේ සිදු කරන්න. ඒ අනුව පොලිතින් ප්ලාස්ටික් ඇතුළු නොදිරන සියලු මකද්‍රව්‍ය රක්ෂිතයෙන් බැහැර කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. මං හිතන්නේ වර්තමානයේ වෙනකොට ඒ කටයුත්ත සාර්ථක වෙලා තියෙනවා. ඒක මං හිතන සංචාරය කරන සෑම පුද්ගලයෙක්ගෙන්ම අපිට ප්‍රකාශන කරුණනුව පැහැදිලි වෙනවා. මේ අවස්ථාවේදී අපි මහජනතාවට කියන්න තියෙන්නේ අපි කරන කටයුත්තට දායකත්වයක් වශයෙන් පොලිතින් ප්ලාස්ටික් ඇතුළු නොදෙරන අපද්‍රව්‍ය රක්ෂිතය තුළට ගෙනීමෙන් වළකින්න. ඒ වගේම ඔබ යම් නොදෙරන අපද්‍රව්‍යයක් ගෙනෙනවා නම් ඔබ විසින්ම එය බැහැර කිරීමට කටයුතු කරන ලෙස කාරණිකව දැනුම් දෙනවා. ඒක තමයි ජෛවවිද්‍යත්ව සංරක්ෂණයට ඔබ කළ යුතු හොඳම දේ. කොහෙටද බැහැර කරන්නේ? තමන් ගේන පොලිතින් ප්ලාස්ටික් තමන් විසින්ම කළමනාකරණයට ලක් කරමින් තමන්ගේ ගෙදර දොරේදී කළමනාකරණ කටයුතු කළ යුතු. ඒකම දැන් සියලුම ප්‍රාදේශීය සභා මගින් කසල කළමනාකරණ ක්‍රමවේදයක් අනුගමනය කරලා තියෙනවා. තමන්ගේ ප්‍රදේශයේ කසල එය දානවලට පාර දීම තුළින් ශ්‍රීපාද රක්ෂිතයට ගලා එන කසල ප්‍රමාණය අඩු කර ගැනීමට හැකි වෙනවා. මේ ප්‍රදේශයේ ශ්‍රීපාදේ වෙන්න පුළුවන්, යාල වෙන්න පුළුවන්, උඩවල වෙන්න පුළුවන්, හෝටන් තැන්න වෙන්න පුළුවන්, ලංකාවේ ඕනෑම ජාතික වනෝද්‍යානයක් වෙන්න පුළුවන්. ඒ කිසිවක් නොවන සාමාන්‍ය මේ ලංකාවේම කොතන හෝ පරිසර පද්ධතියක්. නැත්තම් මේක අපි ඔබ නිතර යන එන පාර තුටේ පුංචි වනලෑබක් දැක්කොත් එතන ඒ වනලෑබ ළඟ එක දවසක උදේම තියෙනවා පුංචි කසල මල්ලක්. ඒක හවස් වෙනකොට ඊට වඩා ටිකක් උසගිය කසල ගොඩක් වෙලා. ඒක සතියක් දැක් යනකොට ඒ ප්‍රදේශයෙන් ගමන් කරන්නවත් බැරි මට්ටමක් උදා වෙලා තියෙනවා. ඉතින් මේවා මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්යයි කියලා විශ්වාස කරන උදවියගේ ක්‍රියාකාරකම්. මොකද වන සතුන් හෝ වෙනත් සිව්පා සතුන් හෝ කවුරුවත් ගෙනල්ලා මේ කසල දාන්නේ නැහැ. මිනිස්සුයයි කියලා කියාගන්න ඔබ අප අතින් වෙන වරදක් තමයි මේ. මේ වරද නිවැරදි කරගත්තේ නැත්තම් දැම්මවත් මෙහි එන බලපෑම ඔබ අපි හැමෝටම වගේ මනාගතයේ බිහි වෙන දරුවන්ටත් අත්විඳින්නට වේවි. කතා කරන්න අපිට 0112553 63 අපේ දුරකට නංකේ. Kepler Jonathan Sevayata, dedicated to serve the people.
ප්ලාස්ටික් සහ පොලිතින් ඝනාපද්‍රව්‍ය අවට පරිසරයට එකතු කිරීමත් ඒ අවට පරිසරය හරහා ජලාශ්‍රිත ප්‍රදේශ හරහා මුහුදට ගමන් කිරීමේ ක්‍රියාවලිය අපේ රටේ ඉතාමත් හොඳින් සිද්ධ වෙනවා. ඒකට නිශ්චිත විසඳුමක් අද වෙනකොට ලැබිලා නැහැ. ඒක නිසා මේ වෙනකොට මුහුදු ජීවීන් විතරක් නෙවෙයි ඇත්තටම ගොඩබිම ජීවත් වෙන පක්ෂි විශේෂ, ඒ වගේම උරඳ විශේෂ, ඒ වගේම උභය ජීවි විශේෂ, ක්ෂීරපාය විශේෂ, පුංචිම සත්යාක ඉඳලා ගොඩබිම ජීවත් වෙන විශාලම අලිය දක්වා මරණයට පත් වෙන ආකාරය අපි දැකලා තියෙනවා. සත්තු විතරකුත් නෙවෙයි ඇත්තටම කුණු කඳු බිමට ඇත්තලා කුණු කඳු කුපුරලා මානව සමාජයේ මිනිස්සු දරුවන් මිය පරලෝ යනවා අපි දැකලා තියෙනවා. නමුත් අද දවස වෙද්දී මේ වෙනකොට අපිට ඒකට නිශ්චිත විසඳුමක් හොයාගන්න අපි අසමත් වෙලා තියෙනවා. අපි එහෙම උත්තරයක් හොයන තැනකවත් නැති හැඩක් තමයි අපිට පෙනෙන්නේ. ඉතින් මේ කාරණා දෙක ඉතාමත් බරපතල තත්ත්වයක්. මේ රමණීය රට නරකාදියක් බවට පත් වෙමින් තියෙන ලකුණු මේ කාරණා දෙක හරහා සිද්ධ වෙනවා කියන එක සිහිපත් කරන්න ඕන. දවසෙන් දවසම අපේ රටේ තියෙන වනාන්තර පද්ධතිය නැත්තම් වන වැසුම එන්න එන්නම හායනට ලක් වෙනවා. එන්න එන විනාශය වලට පත් වෙමින් යනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතිය විවිධාකාරයේ දූෂණයට ලක් වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයන් තුළ මේ පරිසරයේ ජීවත් වෙන සියලු සතුන්ට වගේම මේ ඔබ අප මිනිසුන්ට සියලු දෙනාට ජීවත් වෙන අපහසු වටා පිටාවක් නිර්මාණය වෙමින් තින්නේ. මේ වළක්වා ගැනීමේ වගකීම් පිළිබඳවයි net fm බැලුම්ගල නැවත වතාවක් සිහිපත් කරමින් ඉන්නේ. රංගන මේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වනාන්තර පද්ධති විනාශ වුණත් ඇතැම් මිනිසුන් කොට්ටාසයක් මේ සමාජෙම ඉන්නවා. මේ විනාශ වන වනාන්තර පද්ධතින් යලි ඇති කරන්න යම් උත්සාහයක් දරන පිරිසක්. එවැනි හිතවතෙක් අපිත් එක්ක ඉන්නවා තුසිත මහත්මයා. අයබන ඔබතුමන්ට. හලෝ තුසිත මහත්මයා අයබෝන්. ඔව් තුස්තමත් අයිබෝන්. අයිබෝන්. ඔව් මොකද ඔබතුමගේ අදහස? ඔව් කියන්න. ඔව් අපි අර ඉස්සෙල්ලා කතා කරපු ගාමි ජයති සමාත්මත් එක නකල්ස් ප්‍රේරණ කලාපේ පරිසර සංරක්ෂණ වැඩසටහනක් කරනවා දැන්ටමත්. මෙතන මේ නකල්ස් මායිමේ මිඩ්ලන් රාජ්‍යවතුයාවේ වැව් දෙකක් ආශ්‍රිත අක්කර 100ක ප්‍රමාණයක අපි නැවත තේවා සහ වනවගාවක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඇත්තෙන්ම මේ මේකට සමහරක් ඇතැම් පුද්ගලයන් විසින් ගොඩක් බලපෑම් කරනවා. මේ හේතුව මේ වැව් දෙක ආශ්‍රිතව වනසතුන් රාත්‍රියේ පැමිණෙනවා. ඒතර ගොඩක් මිනිසු ගිහිල්ලා සත්තු මරලා ඒ සත්තු මේ අවට හෝටල් වලට විකුණන්න ජාවාරමක් තියෙනවා. ඒ වගේ පිරිසක් එකතු වෙලා ඒකට ගොඩක් විරෝධතා දක්වනවා. මේ නමුත් ඒ වුණත් අපි මහන්සියෙන් මේක මේ දකර 30ක වැඩ වනවගාව කරගෙන යන්න දැන්ටමත් කරගෙන යනවා. ඉතින් අපි ඔබතුමන්ලටත් ආරාධනා කරනවා මේ ගාමිණී ජයදීත් මහත්මයා පරිසරවේදීක් මාතලේ ඉන්න එතුමත් එක්ක එකතු වෙලා මේකට දායක වෙලා මේ නකල් පේරණ කලාපේ ආරක්ෂා කරලා දෙන්න උදව් වෙන්න කියලා. ඔව් ඔබතුමා මතක් කළා වගේම අපි මේ නකල්ස් කලාපයේට මෙල්ල වෙච්ච බාධකයක් වෙච්ච අවස්ථාවන් වලදී අපි මේ ස්ථානවලට ගිහිල්ලා මේ පිළිබඳව අපි වීඩියෝ දර්ශන සහිතව අපි අනාවරණය කරලා ඒ වෙන්න ගිය හානීන් මැඩපවත්වා ගන්න මාධ්‍යයක් විදිහට අපේ දායකත්වය අපි ලබා දීලා තියෙනවා. ඒ පිළිබඳව අපිට සතුටුයි සහ දැන් ඉන් එහාට මේ ව්‍යාපෘතියක් විදිහට මේ මෙතුමන්ලා මේ කරන් යන ව්‍යාපෘතිය පිළිබඳව ඇත්තලම ප්‍රශංසා කරන්න ඕන. මේ හැම කෙනෙක්ගේම දායකත්වයේ සහයෝගයේ ලබා දෙන එකත් හොඳ යුතුකමක් වෙලා තියෙනවා. ඔව් රංගනාර මේ අපි නිතරම කතා කරන කාරණාවක් නෙමෙයි මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙනුන කියන කාරණාව. එහෙම ආකල්ප වෙනස් වෙච්ච මිනිසුන් පිරිසක් දැන් අපේ සමාජය තුල බිහි වෙමින් ඉන්නවා. එවැනි තවත් හිතවතෙක් අපිත් එක්ක ඉන්නවා හේවැහැට ප්‍රදේශයෙන් තැන්නේ මාත්මයා. අයබන ඔබතුමන්ට. අයබන්. ඔව් මොකද ඔබතුමගේ අදහස? ජාතික ජාතියේ නාලිකාව අනේ මහත්මයෝ මම මේ වනරෝපා වැඩසටහන යැත්තේ මම මගේ පෞද්ගලික ඉදිරි අක්කර 15ක පමණ වනවගාවක් කරන්න සම්පූර්ණ කටයුතු කරා. ඒ සම්බන්ධව මට පැල ලබා දෙනවා කියලා මේ අපිට වනරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මට ඉස්සෙල්ලා කිව්වා. ඊට පස්සේ ඒ වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇවිල්ලා ඔක්කොම පරීක්ෂා කළා. බොහොම හොඳ පලාතක් මේක. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ වනවගාව කරන්න කියලා මට පැල ලබා දෙනවා කියලා මේ හිටපු අඩවි වනනිලධාරී ප්‍රධාන අඩවි දිස්ත්‍රික් අඩවි වනනිලධාරීතුමිය කියලා කෙනෙක්ගේ අලුවාරි කියලා නෝන එයා මට අනුමත කරා. දැන් මම කොහොම කරලා ඉවරයි වැඩට ගිහින් කොම්පස් ගහලා හැම දෙයක්ම කරලා ඉවරයි. රුපියල් දැනටත් මම විශාල මුදලක් වියදම් කරලා දැන් මේ ඊයේ පෙරේදා ගිහිල්ලා වනරක්ෂණයකට කතා කරාපම කියනවා එහෙ පැල දෙන්න විදියකුත් නැ පැලක් නැහැ කියනවා. ඒ වුණාට සවන් වල නිකාම් පැල මැරෙනවා. එතකොට අපි අපි ආශා වෙනවා මේ නැත්තෙම් එක අපිට කියලා දෙන යම් යම් දේවල් නිසා අපි මේ දෙක දැඩි උනන්දුවක් දක්වලා අපේ පෞද්ගලික ඉඩම් වල හරි ඕක හදමු කියලා.
හොඳයි මේ ඔබතුමා ඔය කියනව කාරණාව පිළිබඳව අපි දැන් තමයි දැනුවත් උනේ ඔබතුමාගේ දුරකථන අංකය සහ විස්තර අපේ ළඟ තියෙනවා අපි පොරොන්දු වෙන්නම් ඔබට වනසන්නක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඔබත් එක්ක සාකච්ඡා කරලා මේ ඇති වෙලා තියෙන ගැටලුව මොකක්ද සහ ඒකට ලබා දෙන්න පුළුවන් විසඳුම් මොකක්ද කියලා අවශ්‍ය මැදිහත් වීම සිදු කරන්න net fm බැලුම්ගල ඉදිරියේදී කටයුතු කරනවා කියලාත් මතක් කරන්න ඕනේ මොකද අපි විශ්වාස කරනව රංගන මිනිස්සු ආකල්ප වලින් වෙනස් වෙන්න උත්සාහ දරනකොට ඊට මාධ්‍යයක් විදිහට අපෙන් ලබා දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද එහි උපරිමයේ ලබා දෙන්න මධ්‍යම පරිසර අධිකාරී එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත් මහත්මයාත් එක්ක අපි කතා කරපු වෙලාවේ එතුමා පොදුවේ සඳහන් කළා මේ ගොඩබිම විතරක් නෙවෙයි මේ බලපෑම මොහොතටත් ගිහිල්ලා තියෙන තත්ත්වය කොයිතරම් බැලැරුම්ද කියලා මුහුදේ ඉන්න ජීවි අපි සාමාන්‍යයෙන් දැනට තියෙන සංඛ්‍යාලේඛන බලපුවාම මුහුදු පක්ෂීන් විශාල ප්‍රමාණයක් පොලිතින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට අරගෙන දෛනිකව මිය යන අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මුහුදේ ඉන්න මාළු විතරක් නෙමෙයි. ඒ අනිත් සියලුම මුහුදු ජීවීන් මේ පොලිතින් සමන් නොදැනුවත්ව ආහාරයට ගන්න අවස්ථා අපිට ඒ වීඩියෝ දර්ශන මගින් ඒව ගැන සමීක්ෂණ කරපු අයගේ වාර්තා වගින් අපිට වාර්තා වෙලා තියෙනවා. සමහර සතුන්ගේ ඒ මලසිරුරු නැවත කපා කොටා බලපුවාම උන්ගේ ඇඟ ඇතුලේ තිබිලා තියෙන තනිකර ප්ලාස්ටික් සාමාන්‍ය ප්ලාස්ටික් වලින් සතුන්ට ජීවත් වෙන්න බෑ ප්ලාස්ටික් ශරීරගත වීම තුළ ඔවුන්ගේ සම්පූර්ණ පද්ධතියන් විනාශ වෙලා ඔවුන් මරණයටපත් වෙනවා මේක සරල සිද්ධියක් ලෙස සලකන්න බෑ මේක මං හිතන්නේ ලෝක ප්‍රජාවම සම්පූර්ණයෙන් කතා කරගෙන විසඳාගත යුතු ප්‍රශ්නයක් වෙනවා ඉතින් එහෙම නැත්නම් අපිට ඉදිරි අවුරුදු 20-25 වෙනකොට මොහොතේ ජීවීන් සම්පූර්ණයෙන්ම මිනිස්යාට අයිති වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා ඒක බරපතල දෙයක් දැන් අපි හිතන්නේ නෑ මේ මුහුදේ ඉන්න මසුන් මේ පොලිතින් ප්ලාස්ටික් ආහාරයට අරගෙන තිනව කියලා. හැබැයි මේ කුඩා අංශ වශයෙන් කුඩා මාළු ඒවා ආහාරයට අරගෙන ඒ සහ ජලජ පැලෑටි වලට මේ තියෙන විෂ රසායනික දේවල් අන්තර්ගත වෙලා ඒවත් මාළුන්ගේ ශරීරගත වෙලා ඒ මාළුන්ගේ ලොකු මාළු කාලා මේ මුහුද අභ්‍යන්තරයේ තියෙන දාමයන් තුල ආහාර දාමයන් තුල අපිත් ඒ ආහාරයේ කොටස්කාරයක් වෙනවා. අපිත් මාළු කැල්ලක් කනකොට ඕක හිතන්නේ නෑ. ඒ නිසා මිනිසා කියලා ඉන්න ඔබ අපි හැමෝටමත් මේ තියෙන බලපෑම එන්න එන්න වැඩි වෙලා තිනවා කියලා හිතන්න කාලේ දැන් පහු වෙලා තියෙනවා. ඔව් ඒ කියන්නේ ඔබ අද දවල්ට ගෙන ආපු බත්පතේ තියෙන මාළු කෑල්ලේ ප්ලාස්ටික් තියෙනවා කියලා හිතන්න කාලේ දැන් ඇවිල්ලා තියෙන. ඒකට ප්ලාස්ටික් ඇවිල්ලා තියෙන්නේ වෙන කිසිම ක්‍රමයකින් නෙමෙයි රංගන මිනිස් ක්‍රියාකාරකම් නිසාමයි. අපි ඒ තත්ත්වය වෙනස් කරගන්න ඕනේ. ඒ මොහොතේ තත්ත්වය. දැන් ගොඩබිමේ තියෙන අනිකුත් වැව් හෝ ජලාශ ආශ්‍රිතව නැත්නම් ගගේ මාළුන්ගේ මේ ප්‍රශ්නේ නැතිද කියලා හිතන්න පුළුවන්. ඔව්. ඒ තියෙන ප්‍රශ්නේ පිළිබඳව පරිසරවේදී සජීව චාම්බිකර පැහැදිලි කළා. මාඩුගඟ කියලා කියන්නේ ලංකාවේ ඉතාම වැදගත් තෙත්බිම් පද්ධතියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ලංකාවට වැදගත්කම වගේම ඒ වැදගත්කම හින්දම තමයි ජාත්‍යන්තර රැම්සා ප්‍රඥප්තිය යටතේ තෙත්බිම් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර තෙත්බිම් ප්‍රඥප්තිය එහෙම නැත්නම් රැම්සා ප්‍රඥප්තිය යටතේ ලංකාවේ මුලින්ම ප්‍රකාශයට පත් කරපු තෙත්බිම් ප්‍රදේශ තුනෙන් එකක් විදිහට මාඩුගඟ අභය භූමිය ප්‍රකාශයට පත් කළා. අනිත් පැත්තෙන් මාඩුගඟ කියලා කියන්නේ ඉතාම වැදගත් තෙත්බිම් පද්ධතියක් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේක මාඩුගඟ කියලා හඳුන්වන්න පුළුවන් වෙන්නේ ලවණ ජලයේ ආශ්‍රිත තෙත්බිම් පද්ධතියක් විදිහට. ප්‍රධාන වශයෙන්ම කඩුලාන පරිසර පද්ධති, වගුරු පරිසර පද්ධති වලින් සම්මිශ්‍රණයක් විදිහට තමයි මාඩුගඟ හඳුන්වීමේ හැකියාව තියෙන. අනිත් පැත්තෙන් සුළු කොටසක් දක්ිට ලැබෙනවා මාඩුගඟ ආශ්‍රිතව ලවණ ආශ්‍රිත නොවන මිරිදිය පරිසර ආශ්‍රිත තෙත්බිම් විදිහටත් පිළිලා තියෙනවා. මුහුදට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු වීම බරපතල ගැටලුවක් වෙලා තිනවා. මේක කොයි ආකාරයෙන්ද බලපෑමක් වෙලා තිබෙන්නේ අපේ පරිසර පද්ධතියට? දැන් ඇත්තෙන්ම අපි දූපත් රාජ්‍යයක් විදිහට මුහුදු සම්පත කියන්නේ අපිට සුවිශේෂ සම්පතක්. අද වෙනකොට අපේ කොරල්පර වල මේ ප්ලාස්ටික් සහ ඒ ප්ලාස්ටික් කසින් නිෂ්පාදන වලින් බරපතල ගැටලුවකට කොරල්පර යොමු වෙලා තිනවා. ඒ වගේම වෙරළේ කියන සුන්දර බවට අයන් එකතු වෙලා අසුන්දර බව පරිවර්තනය වෙලා තිනවා මේ ක්‍රියාවලිය තුල. ඒත් එක්කම මුහුද තුල තියෙන ඒ මස්්‍ය නිෂ්පාදනය එහෙම නැත්නම් මේ මුහුදු පැලෑටි නිෂ්පාදනයේ අද මේක බරපතල ප්‍රශ්නයක් කියලා තියෙන විතරක් නෙවෙයි ලංකාවේ තියෙන මේ මුහුදු කොටස අද වෙනකොට ලෝකයේ පොලිතින් ප්ලාස්ටික් වලින් දූෂිත මුහුදු තීරයන් වලින් 10න් ප්‍රධාන කොට 10 අතරට අපි ගිහිල්ලා තියෙනවා. ඒ හැම දෙයක්ම තියෙන්නේ අපි ජාතියක් විදිහට මේ ප්‍රශ්නයට උත්තර දීලා තියෙනවද? එහෙම නැත්නම් ඒ ක්‍රියාදාමය තුළ අපි මේ සංරක්ෂණ සංස්කෘතියක් සඳහා වෙන ඒ න්‍යාය පක්ෂයක් තුළ වැඩ නැකරුවයි කියන කාරණාව. මේක නීතිමය වශයෙන් වාගේම අනිත් පැත්තෙන් ගත්තාම මේක අපේ මනස තුළ යන විඥානය තුළ නිර්මාණය වෙන්න
ඕනි කාරණාවක් කලපදියම් වෙන්න ඕනි කාරණාවක් ඒ තුලින් අපි ස්වභාවික සම්පත් ආරක්ෂා කරගන්න ඕනි මුහුද විතරක් නෙවෙයි අද අපේ අභ්‍යන්තර ජලාශ වල ගංගා ඇළ වල අද මේ පොලිතින් ප්ලාස්ටික් කියන ප්‍රශ්නේ ඒ විදිහටම බලපාලා තියෙනවා ඒක මේ වෙනකොට මේ මාෂ්‍ය ජීවීන් වාගේම මේ ජලාදර සාක පද්ධතියටත් විශාල හානියක් සිදු වෙලා තියෙන විතරක් නෙවෙයි සමහර තැන්වලදී මේ ඇලේවුරු පවා කාදණයටත් මේක සාධකයක් බවට පත් වෙලා තියෙනවා එන්න එන්නම ලංකාවේ වනාන්තර පද්ධතිය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒ අතරවාරයේ මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතිය දූෂණයට ලක් වෙනවා. ඉතින් අවසානයේදී මේ පරිසරයේ ජීවත් වෙන සියලු සත්තුන්ට හුස්ම ගන්න තියෙන වාතාශ්‍රය අපිරිසිදුයි වගේම ආහාර නිෂ්පාදනය කරගන්න නැත්නම් ප්‍රධාන වශයෙන් ගත්තාම පස්සේ පානීය ජලය කියන එක ලෝකයේ ඉදිරියේදී යුද්ධ ඇති වෙන්න පුළුවන් මේ බොන්න වතුර ටිකක් හොයාගන්න. එවැනි තත්ත්වයන් පිළිබඳව මේ විද්‍යාක්ෂයෝ මේ කරුණ අනාවරණය කළ තිරතුරු මේ වගේ තත්ත්වයන් වෙන්න පුළුවන් කියලා. ඉතින් එවැනි අවධානමක ඉඳගෙන තමයි ඔබ අපි මේ පරිසරය ආරක්ෂා කරගත යුතුයි කියලා නැවත වතාවක් මේ කතා බහ කරමින් ඉන්නේ. අපි එහෙම පරිසරය ආරක්ෂා කරගත යුතුයි කියලා කතා කරන රංගන මේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් සුන්දර රටක් ඉදිරි කිරීමේ බලාපොරොත්තු ඇතුව දැන් ඉන්න දරු පරපුරත් මේ පරිසරය ආරක්ෂා කිරීම කියන කාරණාවට යොමු වෙලා ඉන්නවා. අපිත් එක්ක දුරකතනින් ඉන්නවා පාසල් දැරියක් කෞමිනී කවිෂා දැරිය. අයබන් ඔබට අයබන් සුබ උදෑසනක් වේවා. ඇත්තටම මේ පරිසරය කියන්නේ අපිට අනිවාර්යෙන්ම කියන්නේ ළමයි විදියට ගත්තාම අපිට අනිවාර්යෙන් දැකලා අත්හදා බලලා මේ ගණ්ඩ පාඩම් පවා තියෙනවා මේ පරිසරය තුලින්. හැබැයි අපි අන්නේ කියන පරිසරය විනාශ කරොත් අපිට කවදාවත් ওই පාඩම් ටික අපිට ඉගෙන ගන්නට බැරි වෙයි. ඒ වගේම තමයි අද මෙන්න මේ කියන අර කැලිකසල ප්‍රශ්නෙට 3R සංකල්පය 2T සංකල්පය වගේ සංකල්ප අපිට ගන්නට පුළුවන්. අපිට ඒවත් එක්ක වැඩ කරොත් අපිට පුළුවන් වෙයි අනාගත පරපුරට ඒ කියන්නේ අපිනුත් එහා පරපුරකට මෙන්න මේ පරිසරය අපිට දායාද කරන්න. හැබැයි අද අපි මෙන්න මේ කියන පරිසරය විනාශ කරොත් කවදාවත් ඉදිරි පරම්පරාවකට මේක ගන්නට බැරි වෙයි. ඒක මගේ සිතුවිල්ල. හොඳයි. දැන් මේ ඒ සඳහන් වුනේ මේ රටේ හැදෙන යෞවනත්වය. නැත්නම් තරුණ තරුණියන්ගේ අදහස. ඇත්තටම දැන් අපි netfm අපි UR leader වගේ වැඩසටහන් වලදී මේ පාසල් දරුවන්ව යොමු කරවන්නෙත් මෙන්න මේ තැන් වල තමයි. මේ ව්‍යාපෘතියේ තුලදී මේ වැඩසටහන තුලදී මේ පාසල තුල කොහොමද පරිසරය සංරක්ෂණය කරගන්නේ? Tamange කසල ටික විධිමත්ව කොහොමද බැහැර කරන්නේ? ආදී කියන මේ සංකල්පය අපි ඉදිරියට අරගෙන ගිහිල්ලා මේ ශ්‍රාවක ඔබවත් මේ ළමා තරුණ මහලු වැඩිහිටි හැම කෙනෙක්ම දායක කරගන්න පුළුවන් විශේෂ ව්‍යාපෘතියක් අපි ඉදිරි සැලසුම් කරලා තියෙනවා. අපි ඒ කාරණාවත් සඳහන් කරන්න මේ දුරකථන ඇමතුම අහලා ඉවර වෙලා. අපිත් එක්ක ඉන්නවා විශ්‍රාමික විදුහල්පතිවරයෙක් හේරත් මහත්මයා. අයබන ඔබතුමන්ට. අයබන්. ඔව් මොකද්ද ඔබතුමාගේ අදහස? netfm එකට ජාතිය නාමයෙන් මම ආශිර්වාද කරන සුබ පතනවා. සමාජයේ ප්‍රවණීය මාධ්‍යයක මෙහෙවර නියමිතියට ඉස්ස වෙනවා. ඔබතුමාලා අද කතා කරන මාතෘකාව ගැන මාළඟ හැස් කරගත්ත නිරීක්ෂණය කළ ගත්ත තොරතුරු අවුරුදු 50කට අධිකයි. මේවා පිළිබඳ මෙතෙක් දැන්වීමක් කරාට වගකීමකින් සොයා බලන්නට කිසිවක ඉදිරිපත් නොවීමයි මට කනගාටුව. මම ඉතා කෙටියෙන් කියන්නම්, අපේ ලංකාවේ ස්වභාවික ස්වභාවධර්මයේ ස්වභාව සම්පත් සියල්ලම ජීව හිතවාදීව නිර්මාණය කළ හැදුවා තරමට අපිට විශ්වාස කරන්න පුළුවන් කරුණු තියෙනවා. මොකද ඒ තරම් සත්වයන්ට හිතවත් පරිසර පද්ධතියක් තමයි අපිට ලැබිලා තින්නේ. කඳ උඩරට වතුර උපද්දවලා ලස්සන්ට බෑවුම් සහිතව මුහුද දක්වා බලා ගලාගෙන යන විදිහට ජල පද්ධතිය සකස් කරලා ජල සම්පාදනය, ජල උත්පාදනය, ජල ප්‍රවාහනය ඔක්කොම සකස් කරලා සබහා ධර්මයෙන් නිර්මාණය කරගෙන ආපු මේ රටේ සබහා සම්පත් රැකගෙන අපේ පැරැන්නෝ අවුරුදු ලක්ෂ ගාණක් මේ රට පවත්වාගෙන ආවා. 1948 නිදහස ලැබෙනකොටත් අපි දැක්කා ඒ ස්වභාවික සම්පත්වල කිසියම් අඩුවක්වත් ඒ වගේම අපහසුවක්වත් අපේ ජනතාවට තිබුණේ නැහැ. 70 දශකයේදී මහතුරු මේ අපේ රජයන් විසින් මේ සම්පූර්ණ ජනතාවට කතා කළාට ඇත්ත වශයෙන් මේ පරිසරය මුළුමනින්ම විනාශ කළේ මේ 70 අවුරුද්ද තුර අපේ දුෂ්ට රජයන්. ඒක අනිවාර්යෙන් කියන්නට ඕන. පයිනස් කියන ගස් වර්ගයක් ගෙනල්ලා අපේ මධ්‍යම කඳුකරේ ලංකාවේ හදවත මවගේ හදවත ජලය උත්පාදනය කරා කිසිම සීමාවක් නැතුව හිටවලා මුළු ජල පෝෂක ප්‍රදේශ සියල්ලම සියලුම සානු ආවරණය කළා. ඒක ගුමන්ත්‍රණයක්. මම ඒක පැහැදිලිව කියන සුද්ධන්ට ඕනකම තිබුණේ වතුර නැති ගස් ගෙනල්ලා මේ සම්පත් නැති කරන්නේ. එහෙම හිතුවට පස්සේ 1970 හිටවන්නේ 80 දශකය කියන්නේ අවුරුදු 10ක් විතර යනකොට මම ලියලා තියෙනවා ලිපියක් වැලි තලාව බවට පත් වෙන දිය තලාව කියලා. ඇත්ත වශයෙන්ම මාතෘණී අපේ ජල සම්පත් ජල මූලස්ස සියල්ලම හිඳලා ගිහිල්ලා ඕගොල්ලෝ දකින්නේ ඇලක් දොලක් ලස්සන්ට ගලාගෙන යනවා. මහ ගංගාවල් යුරු පිසගෙන ලස්සන්ට ගලාගෙන ගියා වැලි තලාවල් මතු කරගෙන. ඊළඟට මේ 70න් පස්සේ මේ සිද්ධිය. ඊළඟට වැස්ස නැහැ.
රස්සන හැදෙන්නේ වලාකුළු හැදෙන්න එපා. මහ පොළොවේ තියෙන ජල සම්පත සියල්ලම හිඳුනට පස්සේ ජල වාෂ්ප නගින්න අහසට. අර මුහුදෙන් එන ජල වාෂ්ප ටිකෙන් යන්තම් යන්තම් වැස්සටින් ලැබෙන ඕන කාලගුණයේ හැමදාම කියන්නේ ඒකයි. හොඳයි, එතුමන්ට බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. කතා කරන්න ඉඩක් නොලැබීම තමයි චිරාන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එතුමන්ලා හොඳ සංකල්ප දරනවා. ඔවුන් සමාජය වෙනුවෙන් පෙරමුණ අරගෙන මේ වැඩවලට දායකත්වය දෙන්න කැමති. ඉතින් අන්න එවැනි ආකල්පය ඇති මිනිසුන් අපිත් එක්ක ඉන්නවා. අපි යෝජනා කරන්නේ ඔබට අපිත් එකතු වෙලා පුළු පුළුවන් විදිහට අපි යමක් කරන්න උත්සාහ කරමු. දැන් අපි සඳහන් කළානේ චිරාන් net fm ජාතියේ නාලිකාව විදිහට මේ ලංකාවේ තියෙන පොලිතින් ප්ලාස්ටික් විදුමත්ව බැහැර කරන නැත්නම් ප්‍රචක්‍රීයකරණය කරන්නේ කිරීමේ ව්‍යාපෘතියක් අපි කරන්න සැලසුම් කරලා තියෙනවා කියලා. මෙන්න මෙහෙම ඒ ව්‍යාපෘතිය සැලසුම් කරලා තියෙන්නේ. ඔබ දිනකට පොලිතින් ප්ලාස්ටික් කොතරම් ප්‍රමාණයක් පාවිච්චි කරනවද? ඒවා කොතරම් ප්‍රමාණයක් ඔබේ ජීවිත කාලය පුරා පරිසරයට මුදා හැර තිබේද? ඒවට සිදු වූ දේ ඔබ දන්නවද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සඳහන් කරන්නේ වසරකට කුරුල්ලන් මිලියනයක් සාගර සතුන් සහ ගොඩබිම සතුන් මිලියන ගණනක් මෙම පොලිතින් ප්ලාස්ටික් බලපෑමින් මිය යන බවයි. වසර 2050 වන විට එනම් ඔබගේ ජීවිත කාලය තුළදීම එහි අනිසි විපාක ඔබටද අත්විඳින්නට සිදුවේවි. සරලවම ගතහොත් ඔබ එදිනෙදා පාවිච්චි කරන පොලිතින් ප්ලාස්ටික් වලට කළ හැක්කේ කුමක්ද? රීයුස් නැවත නැවත භාවිතය, රිඩියුස් පරිහරණය අඩු කිරීම, රීසයිකල් ප්‍රතිචක්‍රීකරණය, ලොව අලුත්ම සංකල්පය රිෆියුස් ප්‍රතික්ෂේප කිරීම. ඔබ තනි තනිව සිතන්න. ඔබ ඉතා පහසුවෙන් සරලව එහි පළමු පියවර තබන්න මෙතනින් අරඹමු. දැන් අපි පාවිච්චි කරලා ඉවත දාන පෑම් බටේට මොකක්ද කරන්නේ? වතුර ටිකක් බීලා ඉතුරු වෙන හිස් බෝතලෙට මොකක්ද කරන්නේ? අපි හැම මෙච්චර කාලයක් ඒවට විධිමත් ක්‍රියාමාර්ග අරගෙන නැහැ. අපි ඒවා විධිමත්ව බැහැර කරලා නැහැ. ඉතින් ඒ තත්ත්වය ගැන හිතලා ක්‍රියා කරන්න කාලය දැන් ලැබිලා තියෙන්නේ. ඔව්. එහෙම කාලය එළඹිච්ච අවස්ථාවෙම ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න තමයි රංගන අපි අවශ්‍ය පියවර අනුගමනය කරන්න ඕනේ. මේ පොලිතීන් ප්ලාස්ටික් භාවිතයෙන් කොතරම් හානියක් පරිසරයට සිද්ධ වෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් අපි සොයා බැලීමක් කළා. මේ අපිත් එක්ක කතා බහ කරන්න එකතු වුණේ මධ්‍යම පරිසර අධිකාරියේ ඉංජිනේරු නියෝජ්‍ය අධ්‍යක්ෂ උපාලින්ද රත් මහත්මයා. ඇත්තටම පොලිතින් ප්ලාස්ටික් කියන්නේ අපි දකින්න ඕන මේ පොලිතින් ප්ලාස්ටික් නිෂ්පාදනය වෙන්නේ පෙට්‍රෝලියම් කර්මාන්තයේදී නිෂ්පිපදෙන අතුරු ඵලයක් වශයෙන්. මේ පෙට්‍රෝලියම් කර්මාන්තයේ නිපදවෙන අතුරු ඵලය ඇත්තටම අපි ජීව හායනය බැලුවොත් එහෙම මේකට ජීව හායනයක් වෙන්න බෑ. මේක වසර සාමාන්‍යයෙන් 200-400 ප්‍රමාණික කාලයක් කරනවා මේක සාමාන්‍යයෙන් ජීව හායනයකට ලක් වෙන්නේ. නමුත් ඒ තරම් කාලයක් තුළ මේක පරිසරයේ පැවතීම තුළ මේක විශේෂයෙන් මේ පොලිතින් ප්ලාස්ටික් අංශු වශයෙන් පරිසරයට හැරෙන අවස්ථා එමටයි. විශේෂයෙන් අපි දන්නවා පොලිතින් ප්ලාස්ටික් අඩු කර ගැනීම සඳහා ඒ කසල ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා අපේ සියලුම දෙනා පොලිතින් ප්ලාස්ටික් පිළිස්සීම සඳහා සරලව හුරු වෙලා තියෙනවා. මේක බරපතල කාර්යයක්. පොලිතින් ප්ලාස්ටික් පිළිස්සීම තුළ ඇත්තටම අඩු උෂ්ණත්වයන් තුළ අපි දන්න ඩයොක්සින් ෆියුරාන් වැනි අංශුමය වායුන් පරිසරයට මුදා හැරෙනවා. මේ අංශුමය වායුන් ඇත්තටම මිනිසුන්ට සාමාන්‍ය පිළිකාමය ඇති කරන ශ්වසන රෝග ඇති කරන වායුන් සහ අංශුමය කොටස්. ඉතින් මේවා අපේ පරිසරය තුළ වැඩිපුර රැඳී පැවතීම තුල මං හිතන්නේ අපේ මනුෂ්‍ය ජීවිතයට ලොකු බලපතල චර්ජනයක් සිදු වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් රිසර්ච් කිරීම පවා හරිම සංකීර්ණයි. නමුත් අපිට පැහැදිලිව මේ වෙනස හඳුනා ගන්න පුළුවන් අපේ තියෙන සෞඛ්‍යමය දත්ත සහ ඒ සංඛ්‍යාලේඛන පරීක්ෂා කරන බලනකොට. ඒ නිසා අපි පැහැදිලිව හඳුනා ගන්න ඕනේ පොලිතින් ප්ලාස්ටික් කියන්නේ මිනිස්සුන්ට යම්කිසි ප්‍රායෝගික වාසහගත ද්‍රව්‍යයක් වුණාට අමුද්‍රව්‍යයක් වුණාට ඒකෙන් සෞඛ්‍යමය සහ පරිසරමය වශයෙන් ඇති කරන බරපතල තත්ත්වයක්. ඒ කරුණු සඳහන් කරාට පස්සේ තමයි දන්නේ අපි නොදැනුවත් එහෙම නැත්නම් අපි හිතාමතා බලන්නේ නැතුව නේ නොහිතා ඉඳලා මොනතරම්නම් අපිටම හානියක් අපි කරගෙන තියෙනවද කියලා. ඉතින් ඒ කාරණාව පිළිබඳව වඩාත් හොඳින් පැහැදිලි කළා සෝබාදහම් අධ්‍යන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක පූජ්‍ය වැකඳවල රාහුල් ස්වාමීන් වහන්සේ. ලංකාව මේ වෙනකොට බිස්නස් ටයිම්ස් කියන සංගරාව විසින් ලෝකේ රටවල් ගණනාවක් අධ්‍යයනය කරමින් ප්‍රකාශයට පත් කළ රටවල් 20ක ලේඛනය ප්ලාස්ටික් පොලිතින් ඝනාපද්‍රව්‍ය මුහුදට බැහැර කරන රටවල් ප්‍රමුඛ ලේඛනය. ඒ ප්‍රමුඛ ලේඛනයේ ඉතා පැහැදිලිව ලංකාව ලෝකෙම 5 වැනි තැනට බවට පත් වෙලා තිබෙනවා. අපි දන්නවා මේ වෙනකොට පික්කටුව කොරල්පරය එවකේම රුවමත්තර කොරල්පරය මිය යමින් තිබෙනවා. ඒ වගේම මහා බාධක පරය මිය පරලෝ ගියා කියලා නිවේදනය කරා. ඉතින් අපේ රට කියලා කියන්නේ දූපතක් රමණීය වෙරළ තීරයක් වගේම රමණීය මුහුදු පරිසර පද්ධතියක් තිබෙනවා. විශේෂයෙන්ම මේ 103ක් ගංගා විසින් අරගෙන එන
ප්ලාස්ටික් පොලිතින් මේ ලවණ ජලය සමග ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. ඒ ලවණ ජලය සමග ප්‍රතික්‍රියා කිරීම හේතු කොටගෙන සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි පුංචි පුංචි මයික්‍රෝ ප්ලාස්ටික් බවට මේවා පත් වෙනවා. එතකොට මේ මයික්‍රෝ ප්ලාස්ටික් විශේෂයෙන්ම කොරල් පරහදන කොරල් බුහුභාව, ඒ වගේම පුංචි පුංචි මාළු ඔවුන්ගේ ආහාරය හිතාගෙන ආහාරයට ගන්නවා. එතෙන්දි සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි පුංචි මාළුවා විනාශ වෙනවා කියලා කියන්නේ ආහාර දාමයට බරපතල ප්‍රශ්න නිර්මාණය වෙනවා. ඒ වගේම ජීවර කර්මාන්තය ආශ්‍රිතව තියෙන රටක්. ඒක නිසා ඒකට බලපෑම් මෙල්ල වෙනවා. ඒ විතරක් නෙවෙයි ලංකාව කොරල් පර සහිත භූමියක්. ඒක නිසා සුනාමි වැනි විෂණයන් වලදී ස්වභාවික රැකවරණයක් විදිහට කොරල් පර ක්‍රියාත්මක වුණා. නමුත් මේ වෙද්දී අපි දකිනවා රෝමත්තල සහ හික්කඩුව කියන ජාතික වනෝද්‍යානයන් කොරල් පර මේ වෙනකොට වියෝජනය වෙමින් මරණයට පත් වෙමින් යනවා. ජනතා සේවයට dedicated to serve the people. උදේ 7 විනාඩි 36යි. ගෝන්ඩිය ගෝන්ඩිය උඩ මඩ දෙකටම එක වගේ ගැලපෙන මඩ මඩ ගාලා වැඩතික කර දෙන ගෝන්ඩිය ගෝන්ඩිය ලොව අංක එකේ ජෝන්ඩිය දැන් සිංහා වෙතින් ට්‍රැක්ටර් මහරජු ජෝන්ඩිය අතිවිශිෂ්ට සිංහා විශ්වාසය සමග ලියන් සුරලියන් කරවන රහස මෙන්න. හරිස්චන්ද්‍ර ඇත්තෝර සබන් ස්වභාවික ඇත්තෝර ශාකසාර සහිත හරිස්චන්ද්‍ර ඇත්තෝර සබන් වලට අදම මාරු වෙන්න. ශ්‍රී ලංකාවේ අංක එකේ වේගවත්ම ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් නැවත නැවතත් ඌක්ලා සම්මානයෙන් පිදුම් ලබයි. මොබිටෙල් ඔබ සමගයි සැමදා. මෙඩෝලි උඩුපියන් පත්තේ ස්ටිකරේ පිටුපස අංකයේ සූරා 0766 37 57 57 අංකයට SMS කරන්න. රස හඳුනන ගෘහණියන්ට මෙඩෝලි වෙතින් මුළු තැන්ගේ උපකරණ. MD ජොකින් ගිහලා දැන් යන්නේ එන්නේ. අත නම් බෝඩ් මීටින් පටන් ගන්න පරක්කු වෙයි වගේ. සෝරි, ඕගොල්ලෝ ඇවිත් වාඩි වෙලත් ඉවරයි. Give me 1 minute. මම ටක් ගාලා වොෂර් දාගෙන ඉන්න. මාත් ඉන්ඩියෝ දැක්කේ හුඟ කාලෙකින්. කොණ්ඩ සෑහෙන්න පැහැලා. හුඟක් වයසට ගිහිල්ලා වගේ නේද? ඔලිව් සහ නැවුම් පොල් තෙල් සාරය අඩංගු රාවන් බ්ලැක් හෙයා කලර් ෂැම්පෝ විනාඩි 5කදී පැසුම් හිස කිස්වල කළු වර්ණය නැවත ලබා දී. අමතර දීප්තියක් සහ නිරෝගී පෙනුමක් ලබා දෙයි. ෂා, දැන් බලන්නකෝ කොල්ලෙක් වගේ නේ. රාවන් තරුණ පෙනුම විනාඩි 5. මිත්‍රෝනි, අපි දිනවන්න බැරි දේවල් දීලා නැහැ. මොකද අපි ආහාරමය තන්තු වලින් පරිපූර්ණයි. ඒ වගේම අපි ළඟ සීනි නැහැ. කෘත්‍රිම රසකාරක නැහැ. මෙලිබන් රියල් බ්‍රෑන්ඩ් ක්‍රැකර්ස්. ගුණ දෙන රස. දැන් ඉල්බි රන්නයි සේවාවෙන් වාරික 12කින් ඇඟට නොදින බේර ගන්න පුළුවන්. අනික මාස 12ට ලැබෙන වැඩිම මුදලත් ලැබෙනවා. සතියේ දවස්වල වගේම සිනසුරාදාත් හවස 6 වෙනකන් ඇරලා තියෙන නිසා බේර ගන්න යන්න ලෙවඩු ගන්න ඕනෙත් නැහැ. ඉල්බි රන්නයි සේවාව දැන් මාස 12යි වාරික 12යි. මොබිකේල් රීලෝඩ් data හා IDD රීලෝඩ් වගේම බිල්පත් ගෙවීම දැන් පහසුවෙන් කරගන්න. මේ සඳහා ළඟම ඇති සුපර් මාකට්, ප්‍රධාන බැංකු මූල්‍ය ආයතන සහ SLT ලංකබෙල්, අබාන් සිංහ හා තැපැල් කාර්යාලවලට පිවිසෙන්න. මොබිටෙල් ඔබ සමගයි සැමදා. සමදා සුවෙන් නැත් FM දලුංගල කැපර් ජනතා සේවයට dedicated to serve the people. විශේෂයෙන්ම ලෝකයේ මේ වෙන විට දේශගුණික විපර්යාස අවදානම වැඩිම රටවල් අතරේ ලංකාව මේ වෙන විට දෙවනි ස්ථානයේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ලෝකේ ජෛව විවිධත්වය විනාශ වෙන රටවල් ගණනාවක් නම් කරා, ඒ රටවල් ගණනාව අතරේ ලංකාව ජෛව විවිධත්වය ඉක්මනින්ම විනාශ කරන රටවල් අතරේ ලංකාව ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ලංකාව මේ වෙන විට ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතරේ ලංකාව 4 වෙනි තැනට පත් වෙලා තිබෙනවා. ඒ විතරකුත් නෙමෙයි, ලෝකේ මුහුදට කුණු බැහැර කරන ප්ලාස්ටික් ඝනපද්‍රව්‍ය බැහැර කරන රටවල් නම් කරා බිස්නස් ටයිම් සංගරාව. ඒ සංගරාවට අනුව ලංකාව 5 වෙනි ස්ථානයේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ආසියාවේ ගත්තොත් බත්පතේ වැඩිම වහ තියෙන රට ලංකාව බවට පත් වෙලා තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි, අද දවසේ ගත්තොත් ලංකාවේ තියෙන ස්වාභාවික වනාන්තර ප්‍රතිශතය ගත්තොත් ඉතාම අඩු ප්‍රමාණයක් තියෙනවා. වන වැස්ම නෙවෙයි, ස්වාභාවික වනාන්තර ප්‍රතිශතය. ඒ වනාන්තර ප්‍රතිශතය ගත්තොත් 16.8% වගේ ඉතා සුළු ප්‍රමාණික වනාන්තර ප්‍රතිශතයක් අපට තියෙන්නේ. එතකොට එහෙම තත්වයක් ඇතුළතදී අද දවසේ මේ පරිසරය විනාශ කිරීමේ බරපතල ගැටලුව නිසා මේ වෙනකොට ලංකාවේ ජන ජීවිතය, සතාසි උපාව, මේ හැම එකක්ම අවුල් වුණු ස්වභාවයකට පත් වෙලා තිබෙනවා.
වැකන්දවල රාහුල ස්වාමීන් වහන්සේ තමයි ඒ කතා බහ කළද net fm බැලුම් වලින් අපි කතා බහ කරන මේ පරිසර පද්ධතියට මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා ඇතිලා තියෙන තර්ජනය පිළිබඳව සහ මේ තත්ත්වයෙන් මුදවාගෙන මිනිසුන්ට වනසතුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් කොහොමද නිර්මාණය කරගන්නේ කියන සාකච්ඡාවයි අපි අද කරමින් ඉන්නේ. අපි විශ්වාස කරන රංගන මේ රට හමුවේ ඉදිරියේදී පත්වන පාලකයන් මෙවැනි ගැටලු වලට විසඳුම් කරගන්න සහගත යුතුයි. මොකද මේ රටේ ජීවත් වන ජනතාව වනසතුන් සියලු දෙනා ආරක්ෂා කරගන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන්න පාලකයන් විසින් අලුත් ක්‍රමයන් අලුත් ක්‍රමවේද සොයාගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහත්මිය. දැන් විශේෂයෙන්ම මේ පොලිතින් කියන එක අපි හසුරුවාගත යුතු යක්ෂයෙක්. නමුත් මේ යක්ෂයා අපි නිසිලෙස හසුරුවා නොගැනීමේ ප්‍රතිඵලයක් විදිහට අද වෙනකොට එක වර්ෂාවකින් පස්සේ අපේ සියලු ඇලදු රංග මේ පොලිතින් ප්‍රශ්නේ කොටි දාලම අපිට පෙන්වලා තියෙනවා. මේක එකක්. අනිත් එක තමයි මේ පොලිතින් භාවිතය සහ නැවත ප්‍රතිචක්‍රීයකරණය සහ නැවත භාවිතය කියන මේ ක්‍රියාවලින් සඳහා අපේ දැනුම පිළිබඳව ඉතාම භයානක දුප්පත්කමක් තියෙනවා. ඒ වගේම ඒවා සංවිධානය කිරීමට නීතිමය වශයෙන් ගන්නා වූ පේවර පිළිබඳව ගැටළු සාකච්ඡාවක් තියෙනවා. පොලිතින් අවශ්‍ය වෙන්න පුළුවන්. හැබැයි ඒක නිසිලස භාවිතය සහ නිසිලස බැහැර කිරීම සඳහා වෙන ක්‍රමෝපායන් අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා වෙන උපසංස්කෘතියක් යන මනස තුළ නිර්මාණය කරන්න පහළම මට්ටමේ සිට ඉහළම මට්ටම දක්වා අධ්‍යාපන ශිෂ්ටයෙන් විධිමත් සහ අවිධිමත් ලෙස මේ කාරණාව පිළිබඳව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඒක උපසංස්කෘතියක් විදිහට අපේ ජීවිතවලට එකතු කරගන්න විශාල උත්සාහයක් දෙන්න ඕනි. ඒ සඳහා අපි ජනතාව විදිහට කැපකිරීමක් කරන්න ඕනි. ඒ කැපකිරීම නොකරනවා නම් අපිට කෙටි කාලයක් තුළදී භයානක ප්‍රතිඵලයකට යොමු වෙන්න පුළුවන්. දැන් මම මේ ඉන්නේ දුම්බර වනපෙතේ ඉහළම කඳු මුදුනක් වන කැලෑබොක්ක කඳු මුදුනේ. හුන්නස්කිරි කඳු ශීර්ෂයේ ඉන්නේ. මේ කඳු ශීර්ෂයේ පොලිතින් වලින් ඒ කියන ව්‍යවසනයට මුහුණ දීලා තියෙනවා. ඒ කියන්නේ සංචාරක ආකර්ෂණයක් සහිත තැනක් තිබේද එතන පොලිතින් ප්‍රශ්නය බරපතල විදිහට බලපානවා. මේවා අපේ සංචාරකයන් තුළ පවා ආකල්පෙන් වශයෙන් වෙනස් වෙලා මේවල සුදුරු බව ආරක්ෂා කරන්න ඒ වගේ මේ පද්ධතියේ පැවැත්ම සඳහා අපි සුවිශේෂ කැපකිරීමක් කළ යුතුයි. ඒ සඳහා අපි දැනුමින් සහ අපි වැඩිහිටියෙක් විදිහට නැත්නම් පුරවැසියෙක් විදිහට හැදෙන පුංචි දරුවෙකුට ටොෆි කොලයක්වත් නැත්නම් තමන්ගේ වතුර බොන ප්ලාස්ටික් බෝතලේවත් කිසි දෙයක් අවිධිමත් පරිසරයට බැහැර කරන්න එපා කියන පණිවිඩය ඔවුන්ට දෙන්න ඕන වගේම අපි ඔවුන් ඉස්සරහා පුර ආදර්ශය වෙන්න ඕනි. ඉතින් එහෙම වුණොත් අපි තනි තනිව හිතලා වැඩ කළොත් තමයි මේ සමාජයේම මේ ආකාරයට පරිවර්තනය කරගන්න පුළුවන්. මේ පරිවර්තනයකට ගියේ නැතිනම් මේ සිද්ධ වෙලා තියෙන හානි එන්නම තවදුරටත් අපිට විවිධාකාරයේ බලපෑම් මෙල්ල කරાવી. අපි අපේ කතා බහට අවසන් වශයෙන් එකතු කරගත්ත මධ්‍යම පරිසර අධිකාරී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලින්ද රත්න මහත්මයාව. දෛනිකව පාවිච්චි කරන යම්කිසි හැම භාණ්ඩයකම අපි අපද්‍රව්‍ය කොටසක් දකිනවා. අපි බිස්කට් පැකට් එකක් හැදුවොත් ඒකේ අපද්‍රව්‍ය කොටසක් තියෙනවා. අපි වතුර බෝතලයක් බිව්වොත් අපද්‍රව්‍ය කොටසක් තියෙනවා. අපි යම්කිසි විදිහකට කෑම පාර්සලයක් අරගෙන ඒක බුටි බින්දොත් ඒකේ අපද්‍රව්‍ය කොටසක් වෙනවා. අපි මිනිස්සු වශයෙන් මේ සියලු කරුණු කාරණා දැනුවත් වෙලා ඒක නිවැරදි ලෙස පළමුනි අවස්ථාවේදීම වෙන් කිරීමකට ලක්කොලොත් මම හිතන්නේ මේ අපද්‍රව්‍ය සම්පත බවට පත්වීම අනිවාර්යෙන් වෙනවා. ඉතින් ඒ අනුව අපිට ඒක පරිසරයට මුදා හැරෙන්නේ නැහැ. මේ සියලු දේවල් පරිසරයට මුදා හැරීම තුළ තමයි අපිට මේ ගැටලුව නිර්මාණය වෙන්නේ. විශේෂයෙන් අපි කොළඹ ආශ්‍රිතව අපි ඇවිදිනකොට අපිට පේනවා සියලුම පොඩි හරි කැලෑරොදක් තිබ්බොත් කවුරු හරි කුණු මළු විසි කරලා ගිහින් ඇයි මේ මිනිස්සු පත් වෙලා තියෙන්නේ? මේ මිනිස්සුන්ට මේ පරිසරය ගැන ලොකු කැක්කමක් නැද්ද? මේ පරිසරය පවත්වා ගැනීම අපි විසින් කළ යුතු දෙයක්. කිසිදු සතෙක් පරිසරයට හානි කරන්නේ නැහැ. මිනිස්සයා ඇරෙන්න. මේ අපි බුද්ධිමත් කතා කියන මිනිස්සයා තමයි සම්පූර්ණ පරිසරය විනාශ කරගෙන පත්තු ප්‍රජාව විනාශ කරගෙන. ඒ නිසා අපි මූලිකව දැනගන්න ඕන අපි අතේ නිෂ්පාදනය වෙන අපේ ක්‍රියාකාරකම් හරහා නිෂ්පාදනය වෙන අපද්‍රව්‍ය පළමු කොටම බෙදා වෙන්කොට නිසි ඒ ස්ථාන වලට බාර දීමට කටයුතු කිරීම, ඒ වගේම නිසි ආයතන වලට බාර දීමට කටයුතු කිරීම සහ ඒ ස්ථානෙන් කටයුතු කරන ආයතන වලට වගකීමක් තියෙනවා. මේ අපද්‍රව්‍ය නිසි කර්මාන්ත ශාලාවලට යොමු කිරීම තුළින් නැවත නැවත භාවිතා කර පරිදි මේවා කරන්න. දැන් ඔබ අපි තනි තනිව හිතලා මේ අනුව කටයුතු කරන්න පෙළ ගැසුනොත් එහෙම මේ පරිසරයට මෙවැනි හානියක් වෙන්නේ නැහැ. ඒතර ඔබ අපිත් මේ පරිසරය ආරක්ෂා කරන්න කටයුතු කරනවා වගේම මේව නියාමනය කරන්න තියෙන ආයතනත් ඔවුන්ගේ රාජකාරිය හරියට කරාවි. ඉදිරියේදී පත්වන පාලකයෝ මේ අදාළ බලධාරීන් නිලධාරීන් සමස්තයත් මේ ආකාරයෙන් හිතලා කටයුතු කළොත් එහෙම අපේ රටට මේ එල්ල වෙලා තියෙන තර්ජනය මේ පාරිසරික තර්ජනයෙන් බේරෙන්න අපි හැමෝටම පුළුවන් කමක් ලැබේවි. ඒ බලාපොරොත්තුව ඒ පැතුම එක තමයි net fm බැලුම් ගලද්දී අපි සමුගන්න බලාපොරොත්තු වෙන්නේ. ගිහලා එන්න ඔබට සුබ දවසක්. මම චිරාන්. මම රංගන.